anusaya upadinawa kiyana ekai vignana bijayak athi wenawa kiyana ekai dekama ekak da na vignanayak nisa samudayak upadinawa vignana nisa samudaya sambandhatawayak athi wenawa sambandhatawaye kelawara wenne anusaya upadila eka heta tatakka sutre kiyana kota meka vignane vignana shaktiyak upadila ara ඊට පස්සේ අවධානයේ තමා ඒ ප්‍රතිපලයක් හැටියට තමා අනුසය උපදින්න බව පේනවා. තහර් වීඩියෝ පැහැදිලි කරනවා. ඒ වගේම අරහතුන් වහන්සේ මේ ડોක්ටර් ගයනිගෙන් අපිට අහන්න ලැබුණා දවසකට සමහර විට විඥාන බීජ 4ක් 5ක් වගේ ප්‍රමාණයක්. හැබැයි විඥාන බීජ කිව්වහම අනුසයයි. කර්ම බීජ කිව්වහම ආයි අනුසය. දැන් මේ අනුසය තැන්පත් වෙනකොට එකතු කරගන්නකොට අනුසය තේරුණාද එකතු කරගන්නකොට අනුසය ඇතුළට ගන්නකොට ආසය තැන්පත් කරනකොට කර්ම බීජ එහෙම නැත්නම් විඥාන බීජ තේරුණාද අවස්ථා තුනක් ඒතු එකතු කරගන්නකොට අනුසය ඇතුළට ගන්නකොට ආසය තැන්පත් කරනකොට විඥාන බීජ එහෙම නැත්නම් කර්ම බීජ බවට පත් වෙනවා ඒවට අනුසය කියන්නේ දවස මේ අනුසය තාම එළිය තියෙන්නේ එළිය තියෙන එකයි අස් කරන්න ඕන අනුසය න අනුසය කියන්නේ ඇතුළට ගන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ අනුත්පාද නිරෝධයෙන්ම අනුසය න අනුසයති කළ යුතුයි ඇතුළට ගන්න ඉස්සෙල්ලා අයින් කරන්න ඕන අනුසය තියෙන්නේ තාම එළියේ තේරුණාද ඇතුළට ගත්තොත් එහෙම ආයෙ අයින් කරන්න බෑ එතකොට මේ දවසකට සාමාන්‍යයෙන් 4ක් 5ක් වගේ කියලා ඇති වෙනවා කියලා දවසකට නෙමෙයි සතියකට දවස් 7කට එකක් ගත්තත් විඥාන වීජයට ඒ ඇති හොඳටම විඥානයේ පැවැත්මට ඒ හොඳටම ඇති මගේ ප්‍රශ්නේ වෙන්නේ දැන් අපි පාරක වාහනයක් රදවගෙන යනවා නම් සමහර විට මග දිගට 10 දෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගෙන තමයි යන්නේ එතකොට ඔව් ඒක වැරදිද හරියද ඒ හැමතැනදීම අනුසය ඇති වෙනවද හැමතැනදීම Tamanta තරහ આવොත් मुखाकारी එතකොට හරි